සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සත්තම්මංමනිරාජස්ස සුනන්තු සගගමුක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්මසාන කාලු අයංබදන්තා නමුතස්ස වගවතු වරයතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුත්තස්ස කාමතෝජාය තිසෝකු, කාමතෝජායතී බයන් කාමතෝවිප මුත්තාස නත්ති සෝකෝකොතෝබයන්ති පිනතුනිි. බුදුරජාණන් වහන්සේ මේලෝකෙට පහළ වෙලා දරමය දේශනා කළේ දුක්කිඳන අපේ ජීවිතවලට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ කළ දෙන්නටයි. ඒ උතුම් අදහස මැඩවින් වටහා ගත්තු බුද්ධිමත් දව මිනිසුන් බුදුරජාණන් වහන්සේක ධර්මය ආකාරෙන් අවබෝධ කරගෙන සංසාරෙන් එතරවුණා. එ සංසාරෙන් එතරවෙන්න පින් පාරමි බලයක් සම්පූර්ණ කරගත්තු ඒ උත්තම උත්තමාවියන් දෙවි මිනිසුන් සංසාරෙන් එතර වුණේ ඒ භාග්‍යවතුන් වහන්සේක ධර්මය පිහිට කරගෙන. එ නිසාම අදත් අපිට ශ්‍රවණය වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත් පැහැදිලුව විසිතුරුව මනවදේශනාකොට අදාළ ධර්මය. චතසු අපායේ සු පතමානය සත්තා තෙහි අපතමානේ ධාරේතීති දම්මු යනුවෙන් අට්ට කතා විස්තර කරනවා මෙධරමය කැන්නෙකුමක්ද කියලා. සතරාපාය වැටෙන්න ඉන්න සත්වයා ඒ සතරාපායි වැටෙන්න දෙ නැතුව. රඳවාගෙන් ආරක්ෂා කරන බැවින් දරමය කෙල කියා. එනම් පින්ගතුන අපි හැමෝටම තියෙන භයාන කරමුණක් ඉරණමක් තියෙනවා මොකක් දිරණම සතරාපායි වැටෙන්න්නයි අපි කවුරුත් මේ සූදානමින් ඉන්නේ. ඇයි එහෙමකිවේ අපි හැමෝම තුළ තියෙන අරාගය දේශය මෝහය. අපි කවුරුත් හිතල බලමු අප හිතයෙන් නැදරාගේ අපි කැමති අරමුණ යැලින් නැද්ද. අපි කැමදිරූපය අප යැලින් නැද්ද පැලෙනවා එනි සාපි රාගය තියෙනවා කාටවත් කියන්න බෑ රාගය නැහැයි කියලා. කෙනෙක් එහෙම කියනව අනිවාරෙන්ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිවන අවබෝදධ කරපු කෙනෙක් වෙන්න ඕන එම නැත්තන් එයා රාගය නැතිකරපු කෙනෙක් වෙන නෑ. යම් කෙනෙක්ට රාගය තියෙනවන අනිවාරයෙන්ම තියෙනවා පැත්තෙන් ආසකරන දී නැතිවෙනවනත්. මුදාසකර දේව ැතිවෙන කියලලා භාග්‍යවතුන්හසේ වදාලා පැදිලිුව මේ පිිතුන් ලටත්ඒක පැහැදිලි ඇති. ඇයි තමන් ඉජීවිත තමන් ආසකරගනන්න ගේ දොර වතු පිටිම් දූදරුව යනවාහන නතකාම් වස්තු මේවන් කැමති පරිදිතියාගන්න පුළුවන්කමක් කිසි මයුරකින් නැති බව විිපින්වතුන් දන්නවා. ඇයි ඒවිදී අත්දැක මොන් තරන් ඇති. තමන් ඉජීවිතයට සමීපෙලා හිට ප වෙෙන් වෙලා ගිහිලා ඇති තමන් ඉජීවිතය ගොඩාක් ඇලුම් කරපු දේවල් නැති වෙලාගිහිල්ල ඇති එන් නැති වෙලාගි පු වෙලාද. බොහෝම දුක් සහිතයි. එනිසාම දුක කැමැත්තිෙන් ඉදින අනෙවෙේ කරන්න දෙයක් නැති නිසා දුක් විඳෙනවා අපි. ඒවෙලා මොකද අපිට ඇතිවෙන්නේ තරහා. අවේ පුළුවන් වන අපිට හානය කරපු කෙනාට අපිටත් තානයක් කරන්න අපිස් සූ දා නම්වෙනවා එයාට බනින්න එයාට ගහන්න එ නැතිකරන් එයාගේ දේපල පැහැරගන්න යාර නින්දා කරන්න ඔය ඕන දෙයක් කරලා අපි කැමති අපට කරදරයක් කරපු කෙනෙක්ින් නන එයා විනාස කළදාන්න. ඒමොකදද? එක දේශය ඇතිවෙන්න හේතුව රාගී තිබීම රාගයක් ඇතිවෙන් නැත්තන් යම් කෙනෙ ගීතේ දේශයක් නෑ. ආශාව නැති කලානන් තරාකුත් නෑ. එනිසයි දේශනා කළේ මේ තන්හාවෙෙන්ම සංසාරය මුල හදල තියෙන්නේ. තන්නාවතමයි දුකේ මුල යම් ආකාරයෙන් තන්හා නැති කලාන දුක නැති කළදාන්න පුළුවන්. මේ තන්නාව තියෙනකම් පිහතුනි දුකනැති කරන්න පුළුවන්කමක් නෑ මොකද හේතුව තන්නල් හිතේ බැස්සගෙන තියෙන්නේ. ගහක් තියෙනවාඒ ගහ කෙනෙක් අගෙන් කපනවා කණින් කපනවා මේ ගහ විනාස කරන්න ඕවන කියලයා කල්පනා කරුණා. නමුත් එයාට පුළුවන්වෙන්න නෑ ගහ විනාස කරන්න ඇයි තා මුල හොදර ශක්තිමතව තියෙනවා හොඳින්මු ඒතා කරගා කොච්චර කැපුවත් හොඳට දළුදානවා. ඇයි දළුදාන්නේ මුල ශක්තිමත්. ෙක් ගහ මුලිින් හාරලා අයින්කල විසිකරලදානවා. ඉට පස්සේ ගහයිම හැදින්නේි නෑ. ඒවගේ තන්හාාව හිතේ බැසගෙන තියෙනගම් කොච්චරවත් දුකට පිළියම් කළඒ බාහිර පිළියමින් පිින්ිතුන පුළුවන්කමක් නෑ දුක නිමා කරන්න. නැවත නැවත දළුදාන ගහක් වගේ ය දුක දළුදානවා. දුක නැවත නැවත ඇති වෙනවා. හේතුව තන්නාවයි. එනිසා පි තුළට පැහැදිලි ඇති අපේ හිතේ රාගීතියනවා අප හිතේ දේශීතියවා. ඔරාගදේශ දෙක මැතිකල දෙෙන් හේතුවක් තියෙන එකතාය මෝහ. මෝහේ නැත්ත ඔබට අපි හැම දෙනාටම රාගදේශ ඇතිවෙන්නේ. මෝහයකිවීමකක්ද යථාර්ථය අතාර්ථය වසියං දන්නේන්නේ. ඇත්ත ඇත්තවශයං දන්න නෑ බොරුව බොරුව වශීං දන්නේනේ බොරුව ඇත්තයි කෙලිතන්ඉන්න ත්ත බරුවයි කෙිතනින්නවා. ඇත්ත බොරුවයිගෙල හිතාගෙන අඳුර දිහා බලාගෙනින්වා ආලෝකයේ දෙයා බලන්න කැමතින අපි. අපි නිතරම කැමති බොරුවට බොරු කියනව නංි බොරුවහන්න කැමති බොරු පෙනවානක් බොරු බලන්න කැමති අපේ ජීවිතේ තනිකරම් බොරුවක්වෙලාතියනො දැන් ඇයි හේතුව මේ දරමය පිටාපියන්නේ. ධර්මයකැන් ඇත්ත ධර්මය කතා කොත් පින්හතින අපි හොරෝක්කොමයිඩියටෙනවා අපේ රහස් කතා ඔක්කොමලිටෙනවා විින්දනයන්ට බාධාවක්කෙනවා මොනවිදනයට අදැහැමි විදනයට ආදැහැම් විින්දනය ක අපි යනවා අධහැම ක්‍රමයෙන් අපි රැස් කරගෙනයනවා ධනය ධරමය කතාගලත් තෝක ච්චරය හපතක් වෙන්නෑයට එනිසා දරමට දේශ කරනවා. දරම කියනයට දේශ කරනවා ධරම කිය න දව් කරනයටත් දේශ කරවා එනිසා එවැනි අයට යහපතක්න සිද්ධ වෙන්නේ. ධම්ම කාම බවංහෝති දම්ම දෙසී පරා බව දේශර දර්මයට දරමට දේශ කළට පස්සේ එයාට යහපත සිද්ධ වෙන්නේ සිද්ධවෙෙන අහපතක්මයි. ඒ නිසා පරාබවෝ එ පිරිහිලා යනවා දේශකිරීම නිසා කෙනෙක්ට දේශකලොත් එච්චර විහසයක් වෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරලා සියලු මාකාරයෙන් පැදිලිව නිවැරදිව දේශනා කරපු ද දේශකළොත් එයාට වරදිනවා. මෙලවා අනිවාරයෙන් පිරිහෙනවා කායිකව මානසිකත් පීඩා ලබන කෙනෙක් වෙනවා. එන බුදුරජාණන් වහන්සේ ධර්මයට කැමති වෙන්න දම්ම කාමු. එ කැමති වෙන කෙනට විතරයි යහපපුතාක් සිද්ධ වෙන්නේ. අපි තුළ මොන තරන් අඩුපාඩු තිබනත් ගී පැවිදි අපි හැමූම අපි අඩුපාඩු තිබනාව අපි අඩුපාඩුවාහාගන්න අපි ධර්ම වෙනස් කරන්න හොඳනෑ. ගොඩාක් පැවිදි උතුමන් කරන වැරැද්දක් තියෙනවා පිමතුනි තමාන්ගේ අඩුපාඩු වහගන්න බුදුරජාණන් වහන්සේ ධර්ම වීනේ මරලදානවා. රම විනේ වෙනස් කරලදානවා ඇයි තමන්ගේ වාසයට ඒත් මේ පින් තුන්ල දන්නේන පරිපූර්නව බුදුරජාණන් වහන්ේ මකද විනේ වදාලේ මකද ධර්මය වශයෙන් පදාළි කියලා. ඒ නිසා දන්නේ නැති නිසා මේ පින්ං තුළ අදාාගන්නවා මේ අසල් ස්වාමන්හස බොම ප්‍රසිද්ධැයි මේ විදියට රූපවාහයනයේ බන කියනවා ගුවන්දිලි බන කියනවා උන්වහන්සේ කීර්ති ගෝෂාවක්තියෙනවා එනි සවහස කෙන වචනේ හරි අපි පැත්තර අන්නඕන කිය ො පිහතු කෙනෙක් ප්‍රසිද්දයිැකුවත් එයා කියන ධර්මයට විරුද්ධන එක අපිට පිළිගන්න පුළුවන්කමක් නෑ රජෙක්කුනත් අධර්මය නං ඉන්න ඒ රජුට යටත්ෙන් එපාකල භාග්‍යතුන් ස දේශනා කළ. ඒ නිසා ධර්මකාමී බෞද්ධ පිංහතුන්ලා රජටුවත් බයවෙන්න එපා රජුට බයවෙලා අධර්මය ධර්මය කියන්නත් එපා. මොකද රජුට පුළුවන්කමක් නෑ අධරම ධර්මය ක ද පිළිගනි අප බය නිසා. රජට පුලුවන්කමක් න අධරමය පිළිගෙන අප අපායට වැටුණුොත් අපිව බේරගන් රජු කෙනෙක් රජ කෙනෙක් කියන නිසාහරිරයක් පව්කළොත් අපි අදරමය සිරුණොත් අපි අපා යන්නේ රජුට පුලුවන්කමක් නෑ බේරගන්. එනිසා රජුට වඩා ගඩු කරනව භික්ෂුවට භික්‍ෂූන් වහන්ේ පව් කරන්න කිවවත් පව් කරන්න එපා සමාරයට මද්‍රව මත් වතුර මෙෝ ගෙන්න්න ගන්න තැන්තිවා තරුණ දරුවගහිල් එකතු වෙලා ඒ විදිර පව් කරගන්නවා. ඒව කරගන්න යන්නපා. මොකද ඒව කළොත් භික්‍ෂුවකිුව කියරණය ඔබටපායන් වෙනවා. එනිසා අපි රුණාාව මික්ෂන්නාහසැලගින්ල්ලනවා මොන පව කළත් තනියෙන් කරගන්න මේ අසරන දරුවන්න අනාත කරන්න එපා. මොකද අපේ තරුණ පරපුර විතරයි අපට දරමේ ජාති රටරැකගන්න ඉන්නේ. ඒ තරුණ පරපුර ධර්මයෙන් හීන බෙලහින මන්ද බද්ධි පිසක් කරලා තිබුණ. එත නිහාට රටකුත් නෑ දරමයකුත් නෑ මොකද මේ දරමේ විනාස කල්ලක් ඒ ධරමයෙන් කාලබීලා ඒ ධරමයෙන් ජීවත් වෙලා මැරලයයිමඉන්න ටික දෙනා නමුත් අනාගත පරපුරකුත් තියෙනවා අනාගතය පැවිදිව අප පොඩිස්වාමන් වහන්සේලට මේ තරුණ දරුවන්ට රකින්න ආරක්ෂා කරගෙන බුදසාසනය කෙල එකක් ලෝකෙ තියෙන්න්නට ඕන සැනසන්න යම්තාක් සැනසෙනවද බදුරජාණන්හසකි ධර්මින් අපි දුකනිමාගන්නවද ඒ දුකනිමාගන්නාව ධරමය අපි ඒ තරුණ දරුවන්ට ළමයින්ට ඉතුරු කරනු නනාගත්තයකට ඒ නිසා මේ ධර්මයහන වෙලාද සේකරගන්නට ගේ පැවිදිහම දෙනාම අධර්මය ධර්මය කර කියන්න එපා ධර්මය අධර්මය කරන්නත් එපා මොකද එදා බුදුරජාණන් වහස දේශනා කළලා ධර්මය අධරමය කිරීම තරං පාපයක් තවනෑ එයා පහර ගහන්න වෙන කාටවත්නෙවෙයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ විසින් වදා ධර්ම චක්‍රයට. මේ ලෝක කිසිීම බ්‍රක්්මයෙක් මාරය මිනිසුම් සහිත ශ්‍රමණ ග්‍රාහ්මණයන් සයිත ප්‍රජා කිසි කෙනෙකුට පවත්තන්න බැරි අනුත්තර ව ධර්ම චක්‍රී පැවැත්තුවේ අපගේ භාග්‍යතුන් වහසේ. ඒ භාග්‍යතුන් වහන්සේ පවත්තුපු ඒ පිරිසිදු දර්ම චක්‍රය. එහෙම නෙවෙයි මෙහෙමයි කියලා රුණු සහිතෝ පෙන්න්න පුළුවන් කිසිම දෙවිය බ්‍රාහ්මයක් මාරයෙක් පණ්ඩිතෙක් මිනිහෙක් නෑ. එහෙමක කෝහමද භාග්‍යතුන්හන්සක ධර්මයක්ත් එක්ක අපි තරක කරන්නේ. එකනි සාතක්කා වච්චරයි කියලා දේශනා කළ තරකයට ග්‍රහණය කරන්න බෑ. තරකය මේ ධරම අවබෝධ කරන්නත් පුළුවන්කමක්නය ශ්‍රද්ධාවෙන් පැමිල්ලාම අවබෝධ කරන්න සකාරුණිකිල්ලීම අපේ අඩු පාඩු තිබනාවේ ධර්මය වෙනස් කරන්න එපාඩු පාඩුුවන් විනය වෙනස් කරන්න එපා ඒ අකුරක් හරි ධර්මය වෙනස් කරත් කල්ප කෝටි ගානක් නිරේ පැහෙන්න වෙනවා ඒපා පෙට කරගහන්න එපා අනිත්තිල්ලීම අපේ ගී පිංහ තුන්ලාගෙන් ය පව් කරන්න මේ පැවිදි පිංහ තුලාට උදව කරන්නත් එපා ඒ ටික හොඳර මත්තක තියාගන්න ජීවිතය වාසනාවන්ත වේ එතකුට ශාසනය රකිනවා කියනෙ එක තේරුම් ගන්නට ඕන පිහතුනි පන්සල් කොච්ච රැදුව ශාසනය රැකින්නේ. කොච්චර බණපුතුලිවත් ශාසනය රැකින්නේ මෙ බෙම බන කිව කියලත් ශාසන රැකින්නේ. උගද බුදුරජාණන් අහාස දශනා කළ ශසනය කයන්නේ එකරන වනි ශාසනයකැන සීලයට සමාධයට ට්‍රක්ඥාවට. පිහතුල දන්නා කවුරුත් සබ්බ පාපස් අකරණන් කළ පටන් ගත්තා. කුසල සුපසම්පදා කියෙලා මැදිින් ඉතිරියට අරගෙන යනම් බුදුරජාණන් වහන්සේගේ මාර්ගය සචිත්ත පරියෝ දපනන්කෙ අවසං කරනවා මොකක්ද මේ කිව්වේ සබ් පාපස්ස කරනන් සියලු පවකරන්න පාකිවේ සීලය පව්කරන්න ඇතිකයි සීල්ලේකඇන්නේ. කුසලා සූපසම්පදා කුසල් දියුණු කරන්න සමාධී වඩන්න කියලා කිවවෙේ ඒක සමාදිය දෙවැනි කොටස සචිත්ත පරයෝධපන හිත දමනය කරන්න තියෙන විදර්ශනාවෙන්මයි ප්‍රඥ මේ සීල සමාජි ප්‍රඥා කියන මාර්ගතුනයි තිය නිසාසනේ. ඒතම් බුද්ධාන ශාසනං එකශාසනය. ඒ නිසා කොච්චරවත් කැහැගහගෙන අප රාජ සභාට ගියත් ධරම රකිින් අපට පුළුවන්කමක් නෑ. ව්‍යවස්ථාවකින් පුළුවන් කමකුත් නෑ. අපි මොන තරන් කෑ ගැවත් ඔක්කරන්න පුළුවන් වෙෙනෙන් නෑ භික්ෂන් වහන්සේල වශයෙන් සිරරකින් නැත්ත. ගීපතුල වශයෙන් තමන්ගේ පන්සීල් රැකගෙන ධර්මානු කූලවශ්‍රමන බ්‍රාක්්මණනන්ට දන්ෙමින් මවපියන්න සලකමින් සුචරිවත් සුචරිතවත් ජීවිත ගත කරගන්න නැත්තං ගපිග තුල වශයෙන් ශාසයෙන් රකින්නත් බෑ. එනිසා දුස්සීල වෙලා දුස්සල කමීින්දගෙන මොන සාසනය අද පිහතුන් අපි රින් ඔය පිංගතුන් ලඩත් පුළුවන්කමක් නෑ භික්‍ෂූන් වහන්සේ ටඩත් පුළුවන්කමක් නෑ ශාසනයක් රකින්න ශාසනය ශාසනය කළ කෑ ගැහුවට. මොකද බුදුරජාණන් වහසක ශාසනය පුරමක් කාරය වෙන්නේ සීලය පිහි ටිකෙනාමයි සීලේ පතිට්හාය නරෝ සප්ඥෝ. සීලයේ පිහිටී ප්‍රඥාවන්ත මනුස්ස්‍යයාටයක වේ සමාධිය භාවිතා කරලා විදර්ශනා වඩලා නිවන්දකින්න පුළුවන් කියලා. ඒනම් යම් කෙනෙක්ට ඕන්නම් දැන් ශාසෙන් රකින් ගි හෝ පැවිදිවේවා තමන්ට අදාළ සිල්පද රකින්න. එතනින් මෙහාට කතා කරන්න දෙයක් නෑ. මෙතනිින් අපිතේරුම් ගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මි ධර්ම ආකාරයමි කතා කරන්නේ අධරමී ආකාරෙන් කතා කළ හරික් නෑ මමුක ද අපිට පාඩු වෙනවා කියලා. ඇත රජුට පහර වදි නවා කියලා. නැත්ත අපේ අදහසට අපි මතට ගැලපෙන් නෑ කියලා. එහෙම ධර්මය වෙනස් කරාපි කාටවත් පුුවන්කමක් නෑ මක ද අපි කවරුව සරඥ්‍ය වෙලා නෑ. සරව්‍ය වෙලානම්කමක් නෑ සියල්ල පරිපුූර්ුනවබෝධ කරලලා ඒනම් බුදුරජාණන් වහසට වඩා ඉහල කෙනෙක් ඔබ. එහෙන ඉහල ගිහිපු කෙනෙක් එවැනි කෙනට පුළුවන් ව. නවත් අප දන්නා ඇතයට නම්. ාග්‍යතු වහසේට එහා ගීප කෙනෙක් මේ කල්පි පහලවෙන අයමත් මේ අන්තාක් කල්පෙට එක බුදු කෙනෑ පහළ වනේ ඒ බුදුරජාණන් වහන්සේ නම ගෞතම සම්වා සම්බුදුරජාණන් වහන්සේ මේ අන්තක් කල්පේ අවසංවෙලා තවන්තක් කල්පැකෙන ඉළඟට ඒ අන්තක් කල්පයේදී පුළුවන් වෙයි ඒ තමයි මයි ත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකං මේ දරමෙන් එහාට යමක් කතා කරන්න කෙනෙක් නෑ ඒ බුදුරජාණන් වහසැනුශසනනාරන්නත්තු හොමයි සීල සමාධි ප්‍රඥාරකින් එතකොට ජීවිතයේ වාසනාවන්ත වෙනවා. ශාසනය රැකෙනවා ශාසන ආරක්‍ෂා කලා කළ කවදර සතුට වෙනත් අපට පුළුවන්. අද මෙමාතෘකාා කරපු ගාත්තා ඉතා වටින එක. කාමුතෝ ජායති සූකෝ නිරන්තරේශෝක කරන හඬන වැලපෙන සමාජයක් කල තියෙන්නේ කොයෙන් බැලුව දුක් දොන්නස් පිරලතියන්නේ සහනයක් නෑ අපිට. ගිහු ගිහි පිංග තුන්ලත්වේෙම පැවිදිි පක්ෂයත්තයෙම අසාහනෙන් ඩාවෙන් නොසැහීමෙන් ගත වෙන මොකක්ද හේතුව කාමතෝ ආශාවල් වැඩ කාමතෝ ජායති සෝකු මේ කැමැති උදේවල් වැඩි කාමාශාවෙන් පිරිලා ඒ කාමාශ ලිෂ්ට කරගන බැරුව ලූ බැඳබැඳ යන අය පස්සේ. ඒ යන නිසා එයාට ඇ සතුටක් නෑ ආශාවල් වැඩිවෙන්න වැඩි වෙන්න ඒ ආශකරන කනද ඒ හැටියටම ලැබෙනවා අනම් පිිතුනි දුකක් නෑ නමුත් තේරෙනවා ඇති අපි ආස කරන්න කරන්න අපි ආසකරන දෙලල් අපිට ලැබෙන්නේ නැති නිසා අපිට දුක දැනෙනවා කියලා. ඒ නිසා මේ ආසකිවීම පංචකාමයන් හබාගෙනයාමෙන් ශෝකයක් ඇති වෙන තියෙනවා. ඒ ශෝකය තේරෙනවා සමාර්වියට පිස්සු හැදිච්ච මන්දබුද්ධික වෙච්ච මානසික මට්ටමකින් අපි තරුණු දරු. ඇයි නොසහෙනසායිෙන් හබාගෙන ගිහින් තියෙනවා. නැත්නම් දුම් වැටියට මත්වතුරට මත්්‍රවයට තමන් ජීවිතය කැප කරලා ඒතුළින් අර පීඩාවල් දුර කරන්න හිල්ලලා ජීවිතතිෙන් වදිගවල කාල මියී පරලු යනවා. එහෙමන සමහරු ඉතාමත් ඉක්මනින් වැඩිකල් යන්න ඇතු ජීවිතය සමුගන්නවා. ඇයි මේ කාමාශාව වැඩිවෙලා ආශාවෙන් මුසපත් එච්ච තරමට ශෝකය දරාගන්න බැරුව ජීවිතය නැති කරගන්නවා. ඒ හැමදුකකට මුල මේ කාමයයි කාමය කියන කෙන කොයද තියෙන ඇත්තේ බාහිර කෙනේගේ රූපේදකයි මේ කාමය ශබ්දේද කිසිමතන කනේ තියෙන්නේ අපේ හිත තුළමයි එනම් බණහන මේ පිහ තුන්ලා හිත තුළ තියෙනවා කාමේ දේශනා කරන මා තුළ තියෙනවා එහිතේ කාමය තියෙන් අපි හිතේ කාම සංකල්පන ඇති කරගෙන බාහිර රූපේ දිහා බලනවා බාහිර රූපය අහනවා අපි මවාගන්න කාමයක් ඇත්තම් මේ බාහිර ගස්ගල්ල පරවතුවල ගේ දොරවල කාමයක් නෑ. ස්ත්‍රී පුරුෂයන්ගේ තුළ කාමයක් ඒ ඇඟ තුළනෑ කය තුළ නෑ. කිසි බාහිර උපකරණයක් තුළත් කාමයක් නෑ. අපි මනසින් ගොඩග නගාගෙනින්වා මේක කාමයක් තියෙනවා වෙන්න මෙහෙමයිකව විසි තුරුව මවාගෙනද අපිඒ දිහ බන්නගොට අපිට කාමයක් ඇතිවෙනවා. වින්දනයක් ඇතිවෙනවා. ඒ වන්දනය සතුටු වෙන්න බලාගෙනන නිසා ට තේරෙන්න්නේ නෑමම් කද්ද කියලා. ඒ නිසා මෝහේ තියෙනවා කෙක වේකයි. මේ සත්‍ය දන්න ඇතුව නැතිවෙලා යන දේවල් නැතිවෙන්නන්නේෑ කෙලිහිතනවා නැතිවෙලා යනදේ දුකක් ලැබෙන කොට තන නෑ දක් නෑැපයි මේවා. ඒවා තමන්ට අයිති නැහැ කෙලි තන්නේ තමන්ගිම මගේම වෙනවාකෙ ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන නිසයි රාගය ඇතිවෙන්නේ ඒහම ප්‍රාර්ථනා කරන්න දේ. නැතිවෙනකටයි දවේශී ඇතිවෙන්නේ. ඔය. දෙකට මුල වුණේ මෝහය ක්‍රාගදේශ මෝහය ඇතුව ඉන්න වහස්සේ කරන සත්ත්ය. එවැනි සත්වයන් තුළ රාග ඇතිවෙනවා එරාගේ මොුණවගේ ද කියලා අඳදුරගන්න පුළුවන්කමක් නෑ ඒකට ප්‍රතිචාර දක්වන්නයනවා. තරහා යනවා යනකොටම තරහ ඇතිවෙච්චදේ. පලිගන්න ක්‍රියාත්ම කළලත්තිවරයා දන්නන්නේ තරහ ගියාද කියලා. ඒ තරමටම මුලාවක තමයි ජීවත්වවෙන්නේ. ඇත්ත ඇත්ත සැටියන් දකින්න කැමතිනේ. ොර ොරුව සැටියෙන් දකින්න කැමතිනේ. බොරුව ඇත්තයි කියලා හිතාගන්නවා ඇත්ත බොරුවයික ලිතාගන්නවා හිතාගෙන හිනාවී ජීවත්වෙනවා. සතුට්‍ර වී ජීවත්වෙනවා නටනට ජීවත්වෙනවා ගයගයි ජීවත්වෙනවා රඟපානවා කවුරු රවට්ටන්නද තමන් අර වැට්ටෙන්නේ. තව කෙනෙක් ්‍රවට්ටන් අපට බෑ. එනිස ඇත්තට මුහුණ දෙන්න අඳුරදිහා බලාගෙනෙන් නිපාලෝකේීතියෙද්දි. ද බදුරජාණන් වහන්සේ කෙනෙගි දරමය කියන්නේ ලෝකෙර ලැවිච්ච පරමාලෝකයක්.ම ලෝකෙ දරමාලෝක එකලො කළේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ තරන් දරමාලෝකයක් ලබාදිලතිේද්දි මිත්‍ය දරම පස්සෙගිහිල්ලා වෙන වෙන ඇදහිලි පස්සෙගිහිල්ල, දෙවියෝ පස්සෙගහිල්ලා කේන්දරේ පස්සෙගහිල්ලා නැකත පස්සෙගිහිල්ලා බලාපොරොත්තුවේ නනිපාසාහනයක් ග බලාපොත්තුව වෙන් බැහැසාහනයක්. සහනයක් ලබන මගනවෙයි ඒ මග ඒ ආසාහනයට මගක්. මොකද මෙදවි පපස්යන්නේ ොකට දකේන්දෙරි පස්ස යන්නේ වැඩී යමක් වයා ගන්නයි පස්සිං යන්නේ. තියෙන තරම්වාදී තවටිකල් ගිහිල දෙවියන් ඉල්ලගන්න ඕන කියන අදහසිනුයි ඔය පස්සන් යන්නේ. මට තවතවත් ලැබේවා කියර තමයි ප්‍රාර්ථනා කරන්න නිවන්දකිනය නොත් නිවන්දකින යන්න ඕන්න ද ළඟට වද කියන හොඳට ඇති බදුරජාණන් වහන්සේගේ මේ ධර්ම. නමුත් මේ ගොඩක් පින්හතු නට ොනල්ලා තිය නි වඳද කියකිනෙේ වැඩිපු මොනොහරිතියාහික තුකරගන්න. අදට වඩාහිට මොනහරි වැඩිපුර ලබන්න ඒකට ප්‍රාර්ථනා කරනවා. අයාචනා කරනවා. ආයාචනය පිණස්සයි උත්සා කරන්නේ. එන ඉල්ලන්න ඉල්ලන්න ඔබ කල්පනා කරන්න අපි මක් ඉල්ලාන්න ඉල්ලන්න අපිට මොකදද දෙවුණ වෙන්නේ මොකද්ද දුරුවවෙන්නේ. ආශාව වැඩිවෙලවා අපේ නිල්ලෝබීකම දුරුවෙලානවා. ලෝභකව මසුරුකම් වැඩිවෙලා අප දාර්ශාවල් වැඩියෙනවා ඉල්ලන්න ඉල්ලන්. එනිසා කකෝ ඉල්ලන්න පා කියලා. ආයාචනාව පත්තනාවක් පටිලාබ අභවිස්ස මේ‍යයාචනාවෙන් ප්‍රාර්ථනාවෙන් කිසීම දෙයක් ලබන්න බෑ තමන්ට තමන් දරම්මාර්ග ජීවත්වෙලා වීරකොත් උත්සාකලොත් අත සෙරෙවූත් කටහෙලයෙනවා. එකක්වෙේ තමන් වහන්ස වන තමන්ට කියකරි ැබෙනනතව දෙවියදනකම් ලං හිටියොත් ලැබෙන්න්නේ අපට ඒ නිසා පින්හතුනි මේ ලෝකට එහෙම ලැබෙනවානම් මේ ලෝකෙට මොනුවයි මොන අඩුවේද අපි කාටත්ගිහිලේ නම් පුුවන් ඉල්ලගන් අපි හනම් ග්‍රස්සාාවට යන්න ඕනේ ත්නේ අපි ගොතයන් කරන්න ඕනෙ නෑ අපට ම යුද්ධේ වනත් එෙනම් යුද්ධ කරන්න ඕනේ නැ දෙවියන්ට කියලා පුළුවන් කමතිබුණනේ නිමා කරගත් පුළුවන්කමක් නෑ කිසි දෙවියුත්ක නිමා කලදන්න. දෙවට පුළුවන් කමනයපට සල්ලි දෙන්න. අපේ වීරේම අපි ැස් කරනතියන්නේ ඔය විදි පැහැදිරි දේශනා බුදුරජාණන් වස් දේශනා කරල තියදී බෞද්ධනාමයෙන් ඉන්නම අබෞද්ධය මේ තිසරණ අතහැල දාලලා යනවා මිත්‍ය දෘෂ්ටි සරණ. මිත්‍ය අදෘෂ්ටිය සරණ ගියොත් මරණින් පස් එප දෙන තියනෙ තැන් දෙකයි නිරේහරි තිරිසන් ලෝකයරි ත ප්‍රේත ලෝකෙ චන්න පුුවන්. සතරපයට යන්න තමයි මිත්‍ය අදෘෂ්ටියය හේතුවෙන්. මේ ධර්ම දේශනා කළ මත්‍යා ෘෂ්ියය පිණිස නෙවයි සම්මාධිත්්‍යය පිණිස. නිවරි දවබෝධය පිණි සමමුකාද සම්මාධිට්්‍යියය මෙලවක්තිය පරොවක්ති මෙලවක්තියවා කියලා කියන්නේ අපි මේ ලෝක ටාව තවත් ලෝක ඉඳල කියන එක. සමාරීතනා මේ ඉබේ පහල වනා කළ ිටපු ගවන්. එහෙම පහලවෙන එකක්නේ හේතුවක් ඇතුව පහල වනා. පහලොනක කො දෙ කො නිරේම් පේතුලෝකයෙන් තිරිසං අපායන තැ දිී ලෝකෙන් කොයිඉ රි ලෝකකික. අරලොගත් තියෙනවා කිය සමහර විශ්වාස කරනවා මැරුණු වෙච්චර ඉතිහ යන්න නැහැ කියලා නව මේ පිහ තුළ දැන් දන්නවා බුදුරජාණන්හන්සක දේශනාට අනුව සංසාර ගමන අපිට නැවත් උපතක් තියෙනවා කියනෙක් මැල්ල් අපි තවත් ලෝකෙ ජනවා කියනක විශ්වාස කරනවා නමුත් මිත්‍යාදිිට්ටිය ඉන්න කෙන පිළිගන්නේ තවත් ලෝකයක් තියෙනවා කියලා එය පිළිගන්නන්නේ අසරණයන් දුගීමමගේ ආචකයනන්න දන්දුුන්නට වැක් තිය කිය ද විපාක නෑ කියලා සිල්වත් ගුණාත් සබ්‍රමචාරන් වහන්සේ ලට නැත්තම් අස්ාරිප කියල මහා සංගරත් අරමුණු කරගෙන පූජා කරන දානේ විපාක නෑ කියල හිතනවා නමුත් විපාක තියනවා අනන්තවත් තියනවා නමුත්ඒ ඒ දිට්්‍ය අරගෙන දන් දෙන්නේ නෑයට පස්සේ. ඉළඟට මංගලවස්ථාවත් ජන්වදිනය සහිකරගෙන දන් දෙෙනවා ආශිර්වාද බලා පොරොත්තුවෙන් දානයක් තියෙනවා හුතන් කෙලකි නොයි දානයට ඒ නත්යුතන් කෙලේ විශ්වාස කරන්නෑ එවැනි ආශිරුවාද ප්‍රාර්ථනාකල් ලස්සිල්ලො තුන්නාට දෙන දාන ආන්නි සංන්සේ. මේ ලෝකයේදී කරන පින් පව්වල යහපත්තිපාගේ පවටත් යහපත්වපාගේ පිනටත් මේ සැප දුක්විපාග පින් පවවර්ට් ලැබෙනවා කියනක විශ්වාස කරන්නේ පින් කලත් එකයි පව්කලත්ත එකයි දෙකෙෙන්ම ලැබෙන්නෑ කෙනෙතිෙනවා. එව හිතාගන්න කෙන එෙනම් මේ පින්හ තුන්නට තේරෙනවා. ලත්වවිපාග නෑ පවුලත්්‍රපාක නැහැ කියලා ශ්වාසකනයම් මච්චා දිිට්ටිකෙක් වේනං එය අනිවාරයෙන් කරන පව්. පින්කල්ල වැඩක් නෑ කියලා හිතල පින්කරන්නේම නෑ. ඉළඟට අම්මාව පිළිගන්න නෑ තාන්තව පිළිගන්න නෑම අම්මයි තාත්තා යි දෙන්න අපි කැපවනේනෑ අප හැදුවන අම්ම තාත් විනෝදවෙන්න ගිල්ලා පිහැදුන එනිසාපිිය හදාගන්න ඕන කියන මතටන තරම් මච්චා දිිට්ිය බැසගලින්ව සහරු. ඒ අම්මා තාත්තා කෑන්නේ ක්ම වීරණ ධර්මයන්ගේ යුතුව මහා දුකක්ඳලා ලෝකෙට දරුවන්. බී කරලා සුචරිතවත් දරු පරපුරක් ලෝකෙට ලබාදයන උතුන් දෙන්නේ ට. එවැනියට අම්ම කෙල කැන පුළො. නැත්තා අම්ම කියෙන වචන සසු ැති කෙනටක වෙනේ කරන්නයක් නෑ මොක දම්ම කෙනෙක් වසිෙන් දුසීරනම්. ඒ අම්මාට ගරු කරන දරුවන්ට පුළුවන්කමක් නෑ. ඒ අම්ම දෙනවාද පිළිගන දුවට පුළුවන්කමක් නෑ. තාත්තා බේබද දෙක්නම් සල්ලා ලේක්නං. බේබදු තාත්ත ගවවාදේ පුතෙට්ට පිළිගන්න බෑ. ඒනිසවැනි තාර්ත නම්මට නොසලකීම ගැ අපිට අහන දෙයක් නෑ මොක අම්මයි තාත්තම තමයි වරද්ද ගත්තේ. සුචරිතවත් ගුණ දරමැති හොඳ අම්මල තාත්තලිවා. එවැනි අම්මල තාත්තලට හැබැවිීම අම්මතාත්ත ගැන පුුවන්. දුවට පුතාට ආදර්ශයෙන් මඟ පෙන්වන්න පුළුවන් හොඳ අම්ම තාත්ත දෙන්න එත්ත අනිවාරයෙන් දරූ සලකනවා උගන්නන්න ඕ නෑක. මක දරුව දන්න අම්ම තාර්ත මේ හොඳ දෙන්නේක්. ඒනිසම් මේ දෙන්නට අපි නැති බැරිකාල හොඳට සලකන්න ඕන කියලා දරු හොඳින් සලකනවා. ඇයි අම්ම තාතා ආදරශයම දරු හැදුව ඒ දරු හොඳදර වුණ. ඒනිසා මේ සමාජයේ පිළිගානින්නේ සමාරය අම්මට සැලකීමේ විපාගතය අම්මර නොසැලකීමේ පාගතයෙනවාගේ. තාතර සැලකෝට විපාගතයනවා තාත්තර නොසැලකීම පාගතයවා. පින්වතුනි අම්මට සාතර සැලකෝත් විපාකය අනන්ත ආප්‍රමාණයි ගැහුවොත් බැන් සැරකලොත් වෙනස්කංකලොත් මැරුවොත් විපාකය දන්නවා ආනන්තරියයි. ඒක අනතුරුජීවිතේ මනිවාරයෙන් අපයි වැටනවා කියන එක. ඒ බේරගන්න කියන ඒ තරම් අනන්ත ගුණ තියෙන දරුවන්ට අම්ම තාත්තගේ. අම්මා තාත්තා කියෙන දෙන්නට සැලකීමේ පාග තියෙනවා. මච්චා දිිට්ටිකක පිළිගන්නෙක් නෑ. ළඟට ඕපාතික උපත පිළිගන්නේ. දව ලෝක කියල එකක් නෑ දිරේ කියල එකක් නෑ පෙරේතුයෝකය ජාතියක් න ඔකෝම ඉන්නේ මෙන්න මේ මනුෂලෝකෙ මේක සැපතිය නම් මේක තමයි දදිවලෝකෙ මේක දුක නම් මේක තමයි අපාය ඔන්න විී දරුණ මිත්‍ය අදුෂ්ටිකඉන්න බව පිංහ තුළ හලා ඇති. නමුත් පින්හතුම මනුස්්‍ය ලෝක කියන්නේ අපායට නෙවේ මුසලෝක ැන දිවලෝකටත් නොේ කොච සපැතිබුණා මනුස්ස ලෝකෙ ැන මනුස්ස ලෝකත. සැපදුක ලැබුණේ කරමයෙන් මිසාක් වෙන කිසිම දෙකින් කරම හොඳනම් සැපයි. ද කරම කරලා දදීලා ඉපදනාමී ලෝකයේ. ෆිං කරපු කෙනා එයාට සැප ලැබෙනවා එයා හොඳ ගේදු රහදාගන්න යාන වාහනතියන රැකියයක්ක්තිෙන යා සැපත් එඒයා දිවලෝකයේ ගියානවේ යා මනුෂ්‍යය. සතුන්මැරුව හොරකං කලා දන්දුුනනේ සංසාරරි පව් කරගත්තා එක් වුණ අපායිම් මේ චුත වෙලා මෙහියාාව අංගවි කලයි මන්ද බුද්ධකය නැත්ත යන් නිතනන්නේ දුපත් එත් මනුෂ්‍යයෙක් නමුත් දුප්පත් කරමය බෙදුවයා ඒනිසායි මචා දීත් තීරණ යන්නේපා ොකද පිතුති නිතා පැහැදිලෝ බදුජාණන් වහස දශනා කළ තියෙනවා බ්‍රහ්ම ලෝක විස්සක් තියෙනවා දිව ලෝක හයක් තියෙනවා නිරේතියන එකසිේතිස් හයක් පේත ලෝක දොළහක් තියෙන තිරිසං අපා අනන්තවත් තියෙනවා. එනිසා එහැම ලෝකයාම අවබෝධ කළ ලෝක විදුූ බුදුරජාණන් වහන්සේ ධහම්දිසුයි. එන ලෝක විදු බුදුරාණ වහසට වරදින්නේ න අපට වැරදෙන්නේ. නිස ඒ ලෝක වටයනවා මර ින්පසිි කිීම සැකයක් නෑ පවකරගන්න පව්කලාට පස බට චන්න පුළුව අයි ෝකලට තා පහසුවෙන්. පේතලෝකට ඒවා ඉන්න අපට පේ නැතිවුණට ඉතාම සියුම් රූපෝලිින් අපේ ඇස් දෙකින් බලන්න බැනමුත් අපේ ඇස සියුම් කරලා මනසිංදකි ඇසක් තියෙන එකට කියෙන දිබ්බ චක්කඥානය දිවැස් නුවන එක අභිඥාලාබී උතුමාට තියෙනවා එම් අභිඥා ලැබුවත් ඔබටත් අපටත් පුළුවන් නිරය බලන්න පුළුවන් ප්‍රේතියෝ බලන්න පුළුවන් දෙව බලන්න ලලාම් ්‍රක්්මය බලන්න පුළුව සැප බලන්න පුුවන් ඒ දෙවියෝ විදි. අන්නේ විදියට දකින පුළුවන් දෙයක් නිසන් මේ මසසින් දකින්න බෑ මේස් දෙකින් පේන අපි අඩු ගාන ික් දුරුවත් බලන්න බැස් දෙකින් නිස අපි කොහොමද වෙනත් ලෝකයක් බලන්නමකින් එනිසා අපි විශ්වාස කරන්න බුදුරජණන් වහසක දේශනාවෙන් ඕප පාතික සත්තු ඉන්න එනම් දිවේ ලෝක හයක්තියෙනවා සතරාපායක් තියෙනවා පිංකලොත් දිව ලෝක කියනවා පවකලොත් අපපාටයන ඊළඟට පිගණන මච්චා දිිට්ටිකයා මෙල තමන්වහන්සේලාගේ විශිෂ්ඨඥානෙන් අවබෝධ කළ සරුව ප්‍රකාරෙන් දේශනා කරන්නාව දෙසුම්මැති බුදුරජාණන් වහන්සේලා ඉන්නවා කල පිළිගණෙන. එනම් බෞද්ධය කුණා කල් ප්‍රතිඥාකන ඔබ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ. නමෝ තස්ව භගවතු අරාතු, සම්මා සම්බුද් දස්ස කියල අපි දැහැත නල්ලේ තියලයි පිළිගත්ත. එසේ වූ මනා දහමක් දේශනා කලාව්, භාග්‍යවත්තුූ අරියත්තුූ සම්යක් සම්බුද්ධ. භාග්‍යතුන් වහන්සේ මම පිළිගන්නවා කලි නමස්කාරය දේශනා කරන කියනවා නවස්කාරයනය පිළිගත්තේ දෑත නරලේ බැඳලැ පිළිගත්තේ නිකක්න මේ පිළිගත්තේ ජීවිත ගැපකිරීමෙනුයි පිළිගත්තේ දිවී ඇතිතුරා මට ඒ බුදු සැරණහැර දම්සරණ හැර සඟසරණ හර ශවාසේනේ පිළිගත්තේ නත්ති මේ සරණං අ්ඥන් බුද්ධෝ මේ සරණං වරං බුදුරජාණන් වහන්සේර මට වෙන සරණක් නෑ කියන විශ්වාසේ. මෙලොවට මේජීවිතය ජීවත්තය නිගන ගන්න රැකියාව කරගන්න ජීවත්තය නෝන කෙනෙක් පිහිට වෙනවා. අම්ම තාත්ත පහිට වෙන අයක නැහැ කියෙනවා නෙව. නවත් පිහතුනි මේ ලෝක ඉම් පස්සේ මරන මෝත්ත ඉම්පස්ස යන ගමනට කාගෙවත් පිහිටක් නෑ. සංසාර ගමනට අම්ම තාත්තගේ පිහිටක් ස්වාමයගේ බිරිඳගේ දරුවන්ගේ පිහිටක් නෑ. ඒ සංසාර ගමනට අපට පිහිටවෙන්නේ භා්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයාමෙන් විතරයි බුදුරජාණන් වහන්සේ විතරයි කියෙන උතුම් ශ්‍රද්ධාවේ පිහිටාගන්න. ඒ ශ්‍රද්ධාව පිහිටී මෙෙනුවයි කෙනෙක් බෞද්ධයා කලක බෞද්ධයා කලකෙන් අවබෝධෙන් යුතු කෙනා එ ඔබගේ බෞද්ධකම අවබෝධෙන් යුතු යුතු මුකදම බෞද්ධ උනේ කියලවත් දැනගන්න ඕන. නැතුව අම්ම තාත ෞද්ධවෙච්ච නිසා මගේ උපැණසාතිකේ ෞද්ධා කල ේල තිබුණු නිසා හැමුණයි කල උත්තර දෙන්නේ හමුමත දනු ඔබ හැලුවට ලක්කෙනවා බෞද්ධෙක් වශී. දෝන මාගමිකෙක් න්නවත් තමම් මකදවිගේ ආගමිකයෙක් වුන්නේ කියලා. ස උපතින් බෞද්ධෙක්වේ නිෙත්නෑ කෙනෙක් බෞද්ධයක්කෙන් අවබෝධයෙන් සරණයාමෙන් තෙරුවන් සරණයාමෙන්. ඒ බුදුරජාණන් වහන්සේ පිහිටයි මකටද පිහිට අපට මෙලෝ දියුණ වෙන්න පිහිටයි. මඳ මෙලෝ දියුණුවට අනුශාසනා කළේ භාග්‍යතුන් වහන්සේ. ඉගට මොලෝ දියුණුත් මෙලෝව සතර ජිවත්ව වනත පරල වක්ති සැප. ෝ සැේ ලබන්න මග පෙන්නුවවිත් භාග්‍යවතුන් වහන්සේ එතු කුසල් ධර් මාර්ගය පෙන් ලදුන්නේ බුදුරජාණන් වහන්සේ නිසා පරලොව සැපක නදදිනවා පරලෝ පිහිට වෙන ගනට මේ සංසා අප්‍රමාණ දුකක්තින දුකින් විදිල යම් සැපයක් ලබනවානං ඒ තුම් සැපය පෙන්වා දුන්නේත් භාග්‍යිවතුන් වහන්සේ ඒ නිසා යමාමහ නිවනිින් ලබන්න උතුම් පිහිටත් ලබා දෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ නිහැසියලු පිහිර ලබාදන එකම ශාස්්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසයෙන් පිළිගන්න කෙන බෞද්ධය. ඒ බුදුරජාණන් වහන්සේ පිළිගත්තන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් මුලමෑදාග යහපත් ජීවිතවට ශාන්තිය පිණිස දේශනා කලාවුම යඋතුම් ශ්‍රී සත්්ධරමය ඒ කාන්තයෙන් පරිපුූර්ණයි ඒ කාන්තයෙන් පිරිසුදදුයි ඒ දරම් මාර්ගි පිළිපැදින් අපිට මෙලෝය හපත වෙනවා කල විශ්වාස කරන. ඒ දරම්මාගෙ පිපැදීම අපට පරලෝ යහප සිද්ධ වෙනවා කියෙන විශ්වාසය ඇති වෙනවා. ඒ දරම් මාර්ගය පිළිපැදීමෙන් විතරමත් අමාමහනිවනා අපට ශක්ෂාතුල සංසාට දුක නිමා වෙන්නේ පිහිටක් ලැබින්. මුල්නොද දේශනා කළ සතරපායි මිදන් සත්්‍යයට පිහිටවෙනි දරම මේ බව. දම්මා විනානා්‍ය පිතාශ මතා අම්මතාත්තවත් නැහැ අපට පිහිටවෙනි ධර්මය තරන්. ඉනිසාත් ධහම තරන් අම්මතාත්ත කෙනෙක් අපිට කොහෙන්ද සංසාර ගමනෙද. එක ජීවිතය කන්නේ එක ඇත්ත එක සම්මුතිය. පරමාර්තයෙන් විමසුවත් සංසාර ගමන අප අම්මතාත්තා වශයෙන් ඉන්නේ අපි රැකගෙන් අපි ආරක්ෂා කරගෙන අපිත් ආරක්‍ෂා කරන්නවූ මේ තු ගුණ ධර්මණමිති දර්මයයි. සයිධරමය තරන් අපිට අම්මතාත්තකෙන්ත් පිටක් නෑ. අම්මතාත් හිටව නැත්තන් ඒ තරම්. න පින් තුනි අපිට හම්බෙෙන් එකතු වෙන කිසි කෙනෙක් කවිිඩේ තරම් ප හිට වෙන්නේ නෑ අප හිතුවට. එන් සේ දරමය සරණය නවා දම්මන් සරණං ගච්චා. ඒ දරමය සරණ ගිහිල්ලා ඒ දරමය ඉතාමත් හොඳින් ඉතාම ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ දරමයට දිවි පූජ කරලා ගී පැවිදි ශ්‍රාවක වශයෙන්. මේ දරම්වාරගේ සිල්ල කල සමාධිවර්ල ප්‍රඥවරලා මේ දර්ම අවබෝධ කලා වූ යම් රහතන් වහන්සෙලින් වන. ඒ රහතන් වහන්සේලා පෙන්වාදු නලෝකයට බුදුරජාණන් වහන්සේකි ධර්මය කියන ලාමක එකක් නෙවෙ. වැඩකර නැති එකක් නෙවෙ. බුදුරජාණන් වහන්සේකි ධර්මෙන් අපට පුළුවන් වුණා සියලු මැහඩුම් වැලපු දුක් දුම්න්නස් නිමා කරලා අමාමහනිවන ශක්ෂාත් කරගන්න අන්නේ රහතන් වහන්සේලාගේ උතුම් ජීවිත සරණයවා. ඒතුමන්ට පුළුවන්ගුණනං අපත් අපිත් මනුෂ්‍යිටත්. බුද්ධක් තියෙන අපටත් වීරේ තියෙනවා අපිට ශ්‍රද්ධාව තියෙනවා. අපිටත් ඒතු මගේ ශ්‍රද්ධාව අපේ තියෙන ශ්‍රද්ධා දියුණ කරන්න පුළුවන් අපිට තින වීරදියුණු කර පුුවන් අපිට සයන සහ දියුණ කරන්න පුළුවන්. අපිටත් ඒතුම් රහතන් වහන්සේ අවබෝධ කර නිව අවබෝදධ කරන්න පුළුවන්. ඒතුම ශ්‍රාවක සංගරත්ය පිහිටෙන් අපිට මෙලොවය හපතත් පරලෝ සුගතියට යමත් නිවන්සුව ඇත් අවබෝධ වෙනවා කියන විශ්වාසයෙන් සරණයාම ඒක තමයි බෞද්ධකම. බෞද්ධයෙක් වුණනාට පස්සේ නිවන් මගතයන්. නම් බෞද්ධයටට පුළුවන්කමක් නෑ මේ කාමයයක් ූ බැදගෙන කියහිල්ලා නොනිමි ආසාාවකින් කටයුතු කනම්. බෞද්ධ හට දිල තියෙනවක් සීමාවක් බෞද්ධෙරදිල තින ධර්මික කාමයක් බදුරජාණන් අහස් ථානම් කළේ නෑ. එනිසා ඒ කාම ඒ ධර්මානුකුල සීම න්නම් විඳින්න. පොහොය අටසිල් නති පන්සිල් පෙන්වා දුනු සීමාව. පොහයවල් හතරක් තියෙනවා මාසකට හතරින් කෙසේ ත අද කාලේ හැටියට. එක පෝයකට වත් සිල් සමාදන්වේ නැතිකොට එක පෝයක ටරිුවට පේවස් සමාදාන්ගවෙන්න පුළුවන්න ඔබ ධාර්මික බෞද්ධයක්කෙ ලොබට සතුවෙන පුළුව. ඒකයි ධාර්මික කාමය. කාමයක එක විස්තර කළ දෙනවා ඇස පිනවීම කනපිනවීම. නාසය පිනවීම සුවදින්. දිව පිනවීම රස්සයෙන්. කය පිනවීම පහසින් මෙන්න මේ කයි පංච කාමය. අි කැමති කැමති ලස්සන රූප බලබලා ඇස්දික පිනවනවා ඇබැස් දෙට පනක් නැපිනවා නැස්තේගත්තක සම්බන්ධය හිතයටන චක්කු විඤ්ඥානය මේ ඇස පිළිබඳ සම්බන්ධතාවයක් තිනො හිතේ ඒ ඇසෙන් ලැබෙන රූපය විඳනවා හිතිී. කන සම්බන්ධ වෙනවා ශබ්දය ඒ ශබ්දය ලස්සන ගීත. ලස්සන හඬවල් කැමැති උස්ත්‍රී පුරුෂයන්ගේ ශබ්දදා හා සතුටු වෙනවා ඒ කන සම්බන්ධ හිතය බිඳවා. කාන සම්බන්ධුව සෝත ඤ්ඥානය කියල කියනවා ඒෙන් විදිිනවා. නාසිට හොඳ ගද සුවන්ද සුවන්ද විඳවිින්ඳා කාමියය සත්තුටු වයෙනවා. දිවට රස ලැබෙනවා ඒ රසිිය දිවින් විදිනවා දිව සම්බන්තිිකතිින් ජව්හා විඤ්ඥානය. ඉළඟට කයට පහස ලැබෙන ගොට ඒ පහස මීරි පහස හොයයාගෙහිල්ල පහස ලබමින් සතුට යන විදිඳවා.ඒ වින්දනෙ තමයි කාමය කෙලකයන්. ධර්මානුකුල්ල කාමියකට අවස්ථාවක් බුදුරජාණ වහස්සය අපට දුන්නේ. ඒ කාමයට නිසාත්‍යයා කැමති ඒ කාමයට සත්ත්‍යයා කැමති නිසායි මෙච්චරකව සංසාරය මේ ගොඩාක් දුර ඇවිල්ල තියන මෙච්චරකල් සංසාරය ඇලුම් කර කර ඇවිල සතරාපායට දුකට බත්තවි ඇවිල්ල සැප ලබල දුක ලබල දුකසැප දෙකම උරුම කරගෙන සත්‍යයා කොච්චර දුක් ලැබුණ සංසාරය අත්හරි නැතු සංසාරය අල්ලගෙන සංසාරය බදාගෙන මේ සංසාරයට මැලුම් කරන්න මොකක් නිසාද ඔය කාමය ආශ්වාදයක් තියෙන නිසා එනිසයි ශ්වාදය ගී පින්වතුල්ලාට අනුදැන වදාලා මිලින්න පුළුවන් දරමානුකූල. තමන්ගේ දරමානු කළ කාමය තමන්ට කැපයි. ඒ අකප නෑ. නමුත් ස එක්මවා නොනිම අස්ථාවකින් පසු පස්සේ හබා යනවන එක බෞද්ධ කමට වටින්නේ. කාමතුූ ජායති බයන්. එ කාමය නිසා බය ඇති වෙනවා. රූපය ශබ්දය ගන්ධ රස්ස පහස. මේසිහල්ල තමාගේ කියලා තමන් මමායින්නේ කරගෙන අල්ලගෙනින්න්නවා මේක මගේ මේ මටමතියෙන්වුවට මේ කාටවත් අයිතිවෙන් හොඳනේ. තමන් ලස්සන රූපයක් අයිති කරගත් තනං ඒ රූපයේ දිහා තවත් කෙනෙක් හැරලවත් බලවට තමන් කැමතිනේ. එහම් බැලූත් එක තමන්ට තරා යනවා.ඒක තමන්ගේ බලපු කෙනැත් එක වෛර බඳනවා. තමන් ඒ කැමති ගැනත් එක තවකරවටි කතා කරනවටවත් කැමතිනේ. වස ඇත්තක රණ්ඩු වෙනවා. එයා නැති කරන තර යන තරමි දේශයක් කටගන්න. ඇයිමි දැඩිව කාමාශාව වෙල්ල ඉන්නව තමන් කැමති රූපය ශබ්දේගඳ රස පහස. එවැනි කෙනගේ පහස එවැනි ක නගරස්සේ වනි කෙනගේ සුවද යනිකනගේ ශබ්ද වනි කෙනගේ රූපේ තම මමයනය කරගන ඉන්නවා අන් ඒ පංචකාමි තරම් උතුම් දෙයක් නෑ උතුම්ම කියෙලා කල්පනා කරගන්නවා දරමිරත් වඩා. එවස අම්මතාතර තඩා මේ කාමි උතුම් වෙනවා. ධර්මයට වඩා උතුම් වෙනවා ප්‍රවස පංච කාමයට කැපවෙච්ච ජීවිතය. අටට ජාතියට මෞ්පියන්ට ධර්මීට කැපවෙච්චක් වෙන්නේ. ඒ කාමයට කැපවෙච්ච එකක්. නම් දිවාරය වේසින් දැම් මේඒ කාමි පිනවන්න. ඒ කාමි රැකගන්න. ඒ කාමි අයිතී පවත්ත ගන්න. නමුත් ඒ හැමදාම අයිතී පවත්ත ගන්න බෑ ඒකාම වස්තුව වෙනස් සිලයිනවා. ඒ කාමවස්තුවත් වෙනස්සෙන ඒකාම්වස්තුව අබි නැති වෙලච්චනවා. විෙනස්ව වී නැති වෙලා හිමියලා යන එක නවත්තන්න පුුවන්කමක් නෑ. හිත යන කෙනෙක් නං හිත යන කෙනා හිතිං වෙනස්සෙනවා. කයනුත් වෙනස්සේ වනස්සේ වයිසට ගිල නැතිවෙලායවා. හිත නැතිවස්තු වන්නං යානවාහන ගේදොරවගේ කාම්වස්තුනම් ඒගේ දොර යානවාහන මිළමුදල් ආම්පන්න මෙඔක්කෝමදේවල් ඇඳුම් පැළඳම් ඒවත් වෙනස්වෙලා ගිනිගෙන නැත විනාස වෙලා කාලයක්තයක නැතිවෙලාමයනවා එකනවත්තිගන්නත් බෑ. හැබැයි අපි හිතිං ආසකරගෙන ඉන්නවා මේ වස්තුව මේ විදිටම පවතීවා. අසවල් කෙන වෙනස් නොවී පවතීවා කිසි කාලෙක වෙනස්වෙන්න එපාකෙල් ප්‍රාර්ථනා කරගෙන බොහෝම කැමැත්තින්වා එයාකාරයම තියෙනවා දකින්න. මේකෙන් මට දුකක් නොවේවා සැපයක්ම වේවා කෙළ හිතේ තියෙනවා. ප්‍රාර්ථනාවක් තියෙනවා. මේක මගේම වේවා වෙන කෙනෙකුගේ නොවේවා කළ හිතනවා. හැබැයි ලෝක ධරමයක් තියවා. ලෝක දරම මේ සබ්බේ සංකාර අනිච්චා දුක්කා අනත්තා සියලු දේවල් හටගත්තාව හැම දේම පණ ඇති දේවලුත් එෙම පණ නැති දේවලුත් පණ ඇති අයත් අනිච්චා වෙනස් වෙන පනැති දේවුත් අසරල් කැඩ ලබඳල නැතිවල නවා ැතිවල යනකොට අලුම් කරන දුක ලැබෙන ොමයි දුක එපා කියල කියන්න බෑ දුකයි ලැබෙනොම තමයි. අනත් එක තමයිමිකිසිද තමන්ගේ වසන්ගේ තමන් ඕන විදිර තියාගන්න බෑ තමගෙන්නෙව. වෙන කර නත්තිහතු අපි කාටවත් පුලුවන්කමක් නැෑ. එනිසා මෙහම ප්‍රාර්ථනා කරගෙන මේ කාම්වස්තු අපි බලාවරොත්තු වෙනවා අපි කැමතිවිදියට. නමුත් අපි කැමවිතිවිදියට තියෙන් නැතිකොටට වෙනස්සනකොට දුකයි. ළඟට මේ කාමස්තුව කවුරඩි පැහැරගෙන යයිද. හොරකංකරගෙන යයිද මේ මං ආදරය කරන නැලුම් කරන කෙන තව කෙනෙක් සමඟ යයිද තව කෙනෙ ඇලුම් කරයිද. කියලා නිත්තා නිරන්තරේ නිතර දෙවේලේ බයින් සැකෙන් ගත වෙනවා. කෙනෙක් වැඩිපුර බැලුවොත් කෙනෙක් එක වැඩිපුර කතාගලොත් මෙයා බයවෙනවා. එයත් එක්ක හිතවත් වෙලා ම අතහරලේ යිද කියලා. බයින්ම ජීවත් වෙනවා. ඊළඟට ගෙයක් හදාගත්තා යානවාහ අරගත්තා මේ ගේ දොර හොර සතුරුම් විසින් පැහැර ගනීද. යානවාහන් නැතිවෙලා යයිද අනතුරක් වයිද. විනාස වීද. කියලා නිරන්තරින් බයින් ඉන්නවා. ගේ මේට අරම් මුදල් තියනොම හරු ගනීද. කිය කිය බයින් ගත වෙනවා ඇලුම් කරාන යම්කාම්වස්සූගත. ඒ කාවස් වූ නැතිවෙනකොට අද්දකයි නැතිවෙන්න කලින් ගොඩාක් බයින් ඉන්නවා. සමහරෝදවිර් නින්ද යන්නේෙනෑ හරියට මේ කාම්වස්තු ළඟ තියෙනකම්. ඇයියා බයින් හීනෙන් පවා කෑග හල නැගටිනවා මේව නැති වෙනවා දැකලා.සා තියෙනකං නැති වෙනට බය හැබැයි තියනෙන ප්‍රශ්නයකුත් නෑ ග තේරුම්ගන්න ඕන වස්තු සම්පත් බිළමු දල් කාම්වස්තු තියෙනවා භාරයාවක්ින් වස්වාම පුරුෂයකින් දරුවු ඉන්නවා දෙමවපීවා ඉන්න ඕන ජීවත්වෙන කාලි තමන්ගේ පැවැත්වට තමන් මනු්‍යයක් වශයෙන් මේ ලෝකී ජීවතවෙෙන්න්නා ධනය ඕන. ගේදුරා ඕන මකද ගයක් නැතු හවනක්නෑ වාහනයක් නැතුව ගමනක්යන්න බෑ අඹුවක් බිරිඳක් නැතුව ජීවිත පවත්තගන්න බෑ දරුවනැතුූපේ මෙ ඔක්කූ මවස්්‍යංග විතරයි ජීවිතයක. ්‍රධදානාගේ මේ කයිකලිතුවුවත් තමයි වරදින්නේ. ඇයිම බය එ ග්‍රහණය කරගත්ත දැඩිුව මෙවා මටමවෙන්න ඕන මගේවෙෙන් ඕන කාටවත් අයිතිවෙන්න බෑමව නැතිවෙන්නත් බෑ කියන තරමි මහාමුලාවකට පැටලනාා ඒ මුලාවෙ තර මනිසායා ගොඩාක් බයඉන්නේ. ඒ බයි නිසා පිංහතුනි බලනත හිතේ සහනේ නෑ. ඒ නිසාම අස්සාහනෙන් එහටමට දුවදුව මෙ මිනිස්සු. නිරන්තරේ දිවාර දෙකේදම පිතෙන් දැවි දවීජීවත්තයන්නේ. කොච්චරවත් ලෝග ප්‍රශ්නයකයි. යුද්දගිවිදල් ඇවිදිලාතියන්නේයකයි. තමන්ට තියන කොට සමාදී ත වැඩිපුරු අල්ල ගන්න යනවා. පොඩ්ඩකල්පනා කරන්න. ඊළංග තමන්ගේල්ල ඉඩම අංගලාකාරරි අතියොට කැමති නැති කෙනෙක්කි වද. පුළුවන්න වැට කොහොම එයාට කළ ගහ ගන්න බලනවා. ඇයිදම පොඩ්ඩක් කල්ලොකුුණොත් වාදී කළිතා ගන්නවා. ඒත්ං අරග ය දකරදමේ. රුණට පසම ඔොක්කම දාායනවානන්නේ ඒත් ඒටිකාවත් කල්පනාගරන්න කොහමරි ටිකක් අල්ලගන්න ඕන කියලා මේදිර හොරකමික් වංචාවෙන් කාවස්තයකුත්තු කරගන්න යන්නේ. ඒනිසායිතාම බයින් සැකෙන් ජීවත්යෙන්නේ. ඒ බයස් සැක දෙකම තියෙනවා. බුදුරජාණන්හා සිතාම ලස්සනට මේක පෙනුලදිනවා. උකුස්සෙක් මස්කෑල්ල කරගෙන අහසට පියාම්බලයනවා මේ උකුස්සාහස ගේ මස්ක කරග නි කකුස බල ඉන්නෑම මස් කැල කනක්. කද මස්ක න්නේ කු ට තරන්න පුළුවයි එකක් නෙවේ හැම කුස් සෙත්තම කරන්න පුළුව දැම් මේ පිතු නොන සලකගන්න. මොකද මස්ක ඇල්ල කියලා. මේ මස්කාරගෙන හසරගේ පොකුස්සට වැඩිදුර යන්න වෙරන්නේ අනිත් තුකු සුරෑනැවිල්ලා මේ කුස හොටෙක් බෙල්ලට ඔලුවට බඩට හැමතනටම කොටල කොටල අර උකුස්සට පහර දෙන්න ගන්නවා. මහන්නේ ඒකුස් ජීවත්තන කැමතිෙන ඒකුස් සමක්ද් කර ඕනනි කියලා. භගතුන්හ සීමමසනවා වාමීන් වහන්සේලා උත්තර දෙෙනවා ස්සාමිනි භාග්‍යතුන් හ ජවත් වන කැමතින අනිවාරගේ මස්කෑල අතාරන්න ඕන. උකස්ස මස්කෑල්ල තැරිය අවකුස්සේ එක ගත්තා. අරවකුස බේරුනා හැබැයි අල්ල ගත්තු කෙනව පස්සින් අයිමත් පන්නන්න ගත්තා. ඕය විදිරන මස්කෑල ගන්න ගන්න උකුස්සට කොටන්න පටන් ගන්න. කොටල කොටලා ඒ කුසෙක මරනයි කඩපන කළ බිීමට දානවා. ඒ විදිරිතමයි මස්කෑල අතින්ගත් මස්කෑල්ල කොටින් ගත්ත උකුස්සා කෙටුම් කාලා අනතුරුවට පත් වෙලා මැරල යනවාගේ තමයි මිනිස්තුූ. කාම්වස්තු ගේ දොරේ යානවාහන සෝබර්න ස්ශත්‍රීන් පුරුෂයන් තමන්ගේ කෙලා අයිති කරගෙන ඒවා මමායනය කරගෙන විිනිින්න බලාපොරොත්තු වෙනවා හිතල බලානට ඔබගේ බිරි ඔබට විතරද සාධාරණ. තඔබේ ස්වාමි පුරුෂයා ඔබට විතරද සාධාරණ. වෙන කනට සාධාරණන්න බැරිද. ඇයි අද ලෝකේ වෙලා නැද්ද එහෙම. අතීත වෙලා නැද්ද අනාගත වෙෙන් නෙද්ද. ඔබට විතරක්න විනින්න කියලාවෙං වෙලා නෑ. ලේ ඒ ස්වාමයාට පුළුවන් ඕන වෙනත් කාන්ත කැමතිනම්. ඔබටත් පුළුවන් ඔබ ස්ත්‍රියයක් නම් නැත්තම් ඔබේ බිරිඳරත් පුළුවන් ය කැමතිනව ඕනම් පපුරුෂය ඇැසරු කරන්න. ඒකට කිසිීම අපහසුවක් නෑ තහනමක් නෑ. දර්මයෙන් තහනවක්තිබොන්ට හිතර තහනවක් නෑ. දරම පිලිපදි නම් යඔක්කෝමිය ෙන්න්න දයක් නෑනේ නමු දරම පි ති නිසා පසන. ඒනිැයිවනි ස්ක ඇල්ල කියලකුවා කාමයම් ඔබේ බිරිඳ ඔබේ සාමය කාම්වස්තුවක් ඔය දරුව කාම්වස්තුවක්. ඔබේ ගේදොර කාම්වස්තුවක් ඔබේ රත්තරම්බරු ටික ඔබ ඇදුන්ටික ඔබේ මිල මුදල් ඔබ යානවාහ ඔබේදම ඔක්කෝම කාවස්තු. රන්ඩුවෙන්නේ බැනගන්නේ නින්දා කරන්නේ කෙනෙක්කු මරන්නේ කෙනෙක්ට ගහන්න යන්නේ විපත් කරන්නේ යන්නේ ඔය ටික නිසානේද ඉඩම් නි නිස ර දුව නකට. ැ රි නි ිරිඳ රයාාපත කරපු නිසා කීදනෙක් මරල් ඇද. ස්වාමය නිසා කිදෙෙන් මල් ඇද. නැතම් පරපුරෂය නිසා ස්වාමයමරපු කී දරම් බරිද අවර ඇද. නැත වෙන කාතා නිසා තමගේ බිින්ද මරපු සසාහිපරුෂය කොච්චරඇද. නැත්තන් දේපල නිසා දරුව මරපු දෙමාපි ඇද. තන් දේපල නිසා දරුව දෙමමාපිය මරප තැන් කොච්චර ඇද. ස ඩම් කඩම් නිසා රන්ඩු වෙලාන් නඩහබ කියලා විනාස වෙච්චයි කොච්චර ඇද. මේ ඔක්කෝම නො සෑහෙන විදිට. මස්කඇල්ලගත් උකුස විනාසවෙච්වාගේ මිනිස් විනාස වෙල යනො. එනිසා අතහරෙන්න්න පුළුවන්වෙන්න නොවලව ඕන විලාවාකමේ කාමිය. බිලි තමන්ට එකක නැත්තම් බිරිඳ වෙනත් පැත්තකැන ඕන බිරි අතහැල දලබට වෙන ඇත බලාගන්න පුළුවන් විදිී හිතක් තියෙන්න්න. අර මස්කය ලතැරරි නැත්තම් මක දුණ කියලා දේශනා කළේ කුස මැරෙනවා. ඔකු සත්හර පනිසා කුසන්මකද වනේ උකුස බේරුණා ඒනි ඔවබට තේරෙන්න්න ගන්න ම ආදීනවයි ොරුගේ කරදර යෙනවා හතුරුන් කරදර වැඩි නිසාමයොක්කෝම හල දානෙක ලයාට පුලුවන්වෙන්න කවදර ඇහළදා කරදරයක දිවත් ඒ කොච්චට කරදරවත් තමන් අඩු කියාගෙන රඩුව වී හරි මිනී මරාගෙන හරි තමන් වස්තුූ රැකගන්නයි පොරේ. ඒකස්තක දරුණු පොරයක් තම අපිච්චි අපි දැන ීවත්වයෙන්. එනිසා මහා පීඩාවක වේදනාවකින් තමයි ජීවත්යෙන්නේ. බයකින් තමයි සැකකින් තමයි ජීවත්තෙෙන්. සහැමෝූටම සාධාරණයි මේ දේවල්. ස්වෝන කෙනෙක් ලාගලින් ොමේ කොරකංකරගන් අයිති කරගන් වසුංකරගන්. සබ බුද්ධිමත්තුනොත් ඒහ මොබට එක නැත්තම් ඔබගෙන් අහිමියල්ලා ගේපපුදේ අහැලදානව මසාසක පස්සයක තේරුමක්න. පින්හතුහි ඒවිදිට අතහල දැම්මතිතරයි සාහනයක් තියෙන්නේ. ඒනිසාම අත්හැරීම කියනෙක බුදු පසේ බුදු මහරහතන් වහසල වරනාා කරපුදයක්. ප්‍රඥාවන්තයන් සිල්ලොතුන් වහන්සේලා බරණනා කරපු දෙයක්. මගේ මගේ ක කියෙල්ලගෙන බුදු පසේ බුදුම හරහතන් වහසේලා වරනාාකරපු දෙයක් නෙවී. සිල්ලතුන්හන්සේලා ප්‍රඥාවන්තයන් වරනාාකරප එකක් නෙවී නිින්දා කරප එකක්. ස්මී මගේ මගේ කෙ අල්ලගෙන ඉන්න එක තමයි තමන්ට දුකට වැඩිපුර හේතුවක්. නිසා දුකයින ොටම අතහලදාන්න. බිඳ තමටික නෑහෙන බිරිඳා අතහැල දම්ම මන් වෙන කතක් බලාගත ස්වාමයාත මන්්ටික ගැනෙනවෙන මංගලයනො ස්වාමි අතරල දැන්ම. තමන් නිදාහසිට පන්සේ. එහෙම තමන්ට දුක්දෙන වාමයා තමන්ගේකර අල්ලග නිඉන්නකන් තමට දුකයි. එහෙම තමන්ට දුක්දෙන සාම තමන්ට පීඩවක් දැ දැන අල්ලග ඉන්නකන් තමට දුකයි. අත්හරල දාන්න කියල භාග්‍යවතුන්හසේ දේශනා කළා. මෙන්න මේ කාමයන් නිසා ශෝකයයි බය හට ගන්නවා නම් පිින්න්නතු නහෙනම්. කොහොමද මේ ශෝකයයි බය නැතුව අපිචිවත්වෙන්නේ. කාමතෝ ිප්ප මුත්තස්ස. නත්ති සෝකෝ කුතෝබයන්. කාමය නිදහස්සුනානං එවැනි කෙනාට කාමයක් නෑ දැන් විදින්න. ආශාවක් නෑ රැකගන්න දෙයක් නෑ කාමයන් හිතේ නෑ අරත්හැරල ධාපු කෙන. හිතින් මත්හැල්ලා ආශාව දුරු කරගත්තු කෙන. තමන්ට ගේදුර නෑ නිසා ගේදුර නිසා දුකක් නෑ බයක් නෑ. තමන්ට දානවාහනය තමගේ වත්හැල දැම්ම නිදහස් වන දැන් තමට දුක් නෑ බයක්න තමට බිරිඳක් නෑ අ හල දැම්. දුකක්නය බයක්නේ ස්වාමියෙක් නය අහරලදැම්ම දුකක්නේ බයක්නෑ ස්වාමිය නිසා. මිනමුදල් අත්හලද ඔොක්කොම අහල දෙම දුකක්නය බයක්නෑ අත්හැරපු නිසා විිනුව මිනිනත් ඒව පි දශ ඩිපුරන තුේව අත්හරල ජීවත්වෙන වන ජීවත්ත නිතර පාච්චිරන ය විච දකක්ත්නය බයකක් නෑ. වැඩිපු රාස කරන්න කරන්න වැඩිපුර දුකයි. අඩුවෙන් ආස කරන්න කරන අසා අඩුවන්න අඩුවන්න දුකා අඩුයි. දුක අඩුවෙන් අඩුවෙන බයත් අඩයි. ඇ ැතිවේ දෙකෙල බයාාඩුවිෙනවා අතකට නැතිවුනත්තක දෙබුණනත්ව ඇගැලිතන. ඉරවස් එයාම ඔක්ක මත්තල්ලදාර කංගන්න අනෙවේ සිහියනුවනින් ඉන්න කාලේ ආහාරගන්න නිසා කෑමකනෝ හෙමනක් ෝනිසාගේ ඇතුළි ජීවත්්‍යන ගමනක් යනුනිසා වාහනි පාවිච්චිරන බිඳව පාවිච්චි කරන ජීවත්යෙන් ස්වාමියෝ පාචි කරන ඇසුර කරන යුත් කොමිටු කරන දරුවන්ට ඉතුකම්මිටු ක දෙනවා තමන් තමන් හිත නිදහස් කරගන්නවා තමන් සුවසේ පරලො යන ලෑස්ති වෙන. ඒ නිසා ඒ අත් හැරීමෙන් ඔබගේ ෂෝකයදුරු වෙනවා. ඒ ශෝකය දුරුවීමෙන් බයිදුරු වෙලා යනවා. දැන් අයිතියක් නේ දැංකාමයක් නෑ තැන්කාමේ නැති නිසා ඒ කාමෙන් නිදහස්සු ඔබට ශෝක කරන්න දෙයක් නැති වෙනවා. ඒෂෝ කරන්න නැති නිසා බයකුත් නෑ. ක්ෂෝකයයි බයයි නැතිවූබට මහාසැපයක් හිතේ ලැබෙනවා. හිතේසාහනින් නිින්දයනවා හිතේසාහනි බැවිදිනවා හිතේසාහනින් කතා කරනවා. හිතේ සහනින් ඔබ අන් අයට ආදර්ශවත්ත ජීවත්වෙනවා. අන්නේ සැනසිල්ලයි බුදුරජාණන් වහන්සේක ධරමින් අදපි ඔබට කියා දුන්නේ. නත්ති සෝකෝ කුතෝ බයන්. එසේ සියලුම කාමාශාවන් කාමයන් පිළි බෑල්ම දුර්ර කලාවූ ඒයුතුමාට එවුතමාවයට ශෝකයක් නෑ බයක් නෑ. ශෝකයක් බයක් නැති කරගන්නට නම්. කාමයන්ගෙන් බැහැර වෙන්නට කාමාශාව දුරුකර ගන්නට අවශ්‍යයි. ඒසා අද මේ බෞද්ධ රටේ ජීවත් එනම වැඩිහිටි තරුණ ළමා හැමෝටම තමන් ජීවිතය තුළ වාසනාවන්තව සැනසිල්ල ජීවත්වෙන නම් නොතිත් ආසාවෙන් කෙලවරක් නැති කාමාශාව පැත්තකට දා පසෙකට දාල්. බලතන්නා බලකාමය පැත්තකට දාලා තමන් ධර්මික රජෙක්වෙන රජෙක් වශයෙන් දරමය පිළිගන්නට. එසේ ධර්මක රජෙක් නොවනකං රටක් යහපත් කරන්න කවදාවකත් පුළුවන්කමනේ යන යම් වශසිෙන් රජෙක් කියල ප්‍රතිඥාදෙනව නම් බදුරජණන් වහන්සේ පෙන්වා ජනී රංජතීති රාජ ජනය සතුට කරන බැවින් රජයෙක්. සඔභ ජනය සතුටු කරන රජෙක්වෙන්. ජනය හඩව නිපා ජනය දුක් දි නිප හන ජනතාව දරව වශ හිට රජෙක් වුණු. බොත්තිතරමක වේ ැත්තන්ගති කවදාාවක් අප පට සත්තුව වන්න ප රටගෙනන්න රජතුමා ධාර්රමික වෙනනවානං බුදුරජාණනස් දේශනා කළේ වටයින්න ැති ඇමතිවරුත් ේන හොඳ ල්වත් දර්මානු කූල පිරිසක්වයි මනි මාරාගන්න ොරු කියන පරිසක් වංචාකාරය පරිසක් වෙන්නේ නෑ කදාවක්. රජුගිතය අඩු පාඩු එහෙෙන් පිටීම පහිටන්නේ ඇමතිවරුන්ට. ඇමොකද රජතුමා ප්‍රධාන වශය වැරදි කරනනම් ඇැතිවරු බාාවන්න වැැදි කරන්න. ඒත් රජතුමා සුචරිතව ඇතිර බලනවා යතු හො පි ොන්ද ව. අන්න බලන ධර්ම හෙමයිතිෙන්නේ. ඒ නිසා රජවරු දෙහැමිවෙන්නට එසේ ැමීමෙන් ඇමතිවරු දහැම් වෙනවා. ඇමතිවරු දහැමට ඇමතිවරු දව් කරන පිරිසක්නවට ඇත. යාලත් මැරකම දූෂණය වංචාවත් හැළදාලා අ රඇමතිවරු හොඳ වනාවගේ හොඳ වෙන. ඒ අය අනුගමනය කරන යාට චන්දීරෙන එයාට කැමැත්ත ප්‍රකාශ කරන මේ පින්වත් ජනතාවක්කෙන්වා මේ අසන ජනතාව යාල දිහා බලාගෙන බැනතුූ හොරකම් කරන්නේ බොඩු කියන්නේ වංචා කරන්න. යාලා යිට ස්සේ අරම මේ පින්වත් පිරි සහඳ වෙනකොට අඇතිපුරහොඳ වෙනකොට ඒ අනුගාමි හොඳ වෙනකොට මේ මිනිස්සුත් හොඳයි කියලා අර පහලින් ඉන්න සේවක සේවිකාවත් රාජපාලනය දෙනයත් යහපත් වෙනවා. එතකට මේ ජනතාවට යහපත් සේවයක් අවංකෝ ලැබෙන කොට මිනිස් සුහරකමට පුරදු වෙන්නේ. මිනිස් යහපත් වෙනවා. එතකට මිනිස්සුන් අධික්‍රහට දෙවියෝ ඉන්න. ඒ දෙවියලෝ කොල ඉන්න මිනිස්සුන්ගේ පින් අනම දන්න දෙවියන් සතුති වෙන. ඒ දෙවියෝ සාතුති වෙලා අපේ රටට ට වැසි ලබා දෙනවා. අපේ රටට විපතක් කර දෙරයක් වෙන්න දෙන්නෙන්නේ. අපේ රට යම් යුදගිනි දැල්තියෙනවන රට ජාතතිය බුදසාාසනයට විරුද්ධයම් කකිෙනෙ පැනැගල න්නවන අආධාර්මික අධාර්මික බලවේග ජයගන් අපට දෙවියන්ගේ ශක්තිය අනිවාරයෙන් ලැබෙනවා ඒ ශක්ති අවශ්‍යයි. ඒනිසයි ශක්තියෙන් රජු දෙැහැම්මි වේවා ඒතුළේ ඇමතිමරුදැම්ේවා ඇමිතුරුන් දහැමීමින් රට වැසියන් දහැමිය ූපුරවසියන් වේවා තුළින් දෙවියන් යාශිරවාද මේ හැමදිනනාට සැලසීමෙන් වාසනාවන්ද සැනසිලිදායක උතුම් ධර්මරා්ච්‍ය තුළ මේ පිංහ තුන්ලාටත් අපටත් සැනසිල්ලේ අපේ ජීවිත ගත කරගෙන, මේ ජීවිත අවසානයේ දක්වා ජීවිතය ගත කරගන්නට ලැබේවා කියළ ප්‍රාර්ථනා කරන සේම මේතුම් දර්ම දේශනා මේ පින්ංහ තුල්ලාගේ. නිවසටම කැවාගෙන විල ධර්මක්ඥාන ලබාදන මේ ෞද්ධ්‍යානාලිකාවම පින්වත් හැමදිනාට කායමන්ුලටත්. ශේෂෙන් අට ජාතියාගම වෙනුවෙන් ජීවිත කැප් කරමින් උතුරුකරේ සටන්වදිනාපේ විරෝධ රාණවරුවන්ට දෙවියන්ගේ රැකවරණේ. වගේ මිල්ල තුන්හන්සේල ගේයාශිරවාද වගේ අපි ග්‍රැස් කරගත් අනන්තපුෙ බලත් පිහිටවා. අපිහම දෙනා ගේ යාාශිරවාදය. මේ උතුම් බුද්ධ සාාසනය රට ජාතිය වෙනුවෙන් කැපවෙලාතියනේ තරුණ ජීවිතවලට පිහිටවා ජීවිතා රක්ෂාවේවා. යෝද බලශක්තිය ලැබේවා, අදරම් බල දුරු කරමින්, මේ දරමරා ජාරක්ෂා කරගානට, අනවිරුවන්ට ශක්තිය දෛර ලබේවා ක අපි ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රවණය කලාව දරමා නි සංස්ස බල්ලෙන් ඔබටත් අපසිලදනාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒුතුම් ශාන්ති මත්තු අමුෘථ පදය ඒ අමා මහා නිවන්සුවයම සුවස්සේ අවබෝධවේවා සාධකල ප්‍රාර්ථනා කරගම්. ආකා සට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පಂතු ෝതತवा చරరක්කන්තුु සාසනం ආකාසటచ බുම්මට්ట දේවානාග මहिද්දිక පഞන්ත අනු ෝதிತवा చරరක්කන්තුु දේසනం ආකාසటచ බുම්මට්ట දේවානාග මहिද್දිిකා පഞන්ත අනුෝதிತවා చරరක්කතුु තුවంസදා. රමශත්‍රවනම අනිසංස බලයෙන්, අප සියලු දෙනාටතුම් නිවන් සුවයම සිද්ධ වේවාකළ ප්‍රාර්ථනා කරන.